ආයුබෝවන් හැම දිනටම I-TEC Electronic සිංහල channel එකෙන් අපි අද ඉගෙන ගන්නේ universal fan control circuit එක කොහොමද වයර් කරන්න කියන එක. මෙතනදී අපි ඉගෙන ගන්නවා මේ fan motor එකේ සවි කිරීමේදී මේ ගහලා තියෙන Chinese language එක නිසා ගොඩක් අයට තේ පැහැදිලි වෙන්නේ නැති ප්‍රශ්නේ මත තමයි මේක කියලා දෙන්න තීරණය කරේ. මීට කලින් අපි මේ වැඩි වැඩි විස්තර කතා කරලා තිනවා මේ වීඩියෝ එකකින්. අපි අද සරල වීඩියෝ එකක් කරන්නේ. බලමු මෙතනදී ඔයාලට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ මට මෙතනින් ඔයාලට 230 සප්ලයි එක පළවෙනි එක සහ දෙවෙනි එකට සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ මෝටර් එකේ කොමන් ලයින් එක මෝටර් එකේ තියෙනවා. දැන් මේ මෝටර් එක ගත්තොත් එහේ මේ මෝටර් එකේ කොමන් එකේ ඉන්නේ කළු පාට වයර් එක ඉන්නේ මෝටර් එකේ මෙන්න මෙතන පොයින්ට් එකට. මෙතනදී තියෙනවා මේ තියෙන්නේ මෝටර් එකේ කොමන් ලයින් එක, රයිට්. මම එකට වෙනුවට බල්බ් එකක් දාලා තිනවා. මොකද මට මේක ලේසි නිසා. Right. බලමු මේක කොහොමද සම්බන්ධ කරන්න කියලා. දැන් මම ඔන්න ඔන් කරලා තියෙන්නේ. ඔයාලට මේකත් එක්ක රිමෝට් එකක් හම්බෙනවා, කීබෝඩ් එකක් හම්බෙනවා. කීබෝඩ් එක හයි කරන්න ඩබල් ටේප් එකකුත් හම්බෙනවා. මම දැන් මෝටර් එක ඔන් කරා. මෝටර් එක ඔන් කරාට පස්සේ මෙතනදී ඔයාලට මෝටර් එකේ තියෙන පොසිෂන් එක පෙන්නනවා. ඒ කියන්නේ දැන් ලෝ ස්පීඩ් එකේ තමයි මෝටර් එක තියෙන්නේ. ඊට පස්සේ දැන් බලන්න මෙතන ලෝ ස්පීඩ් එක එනවා. මෙතන අංක 1 විදිහට ගහලා තියෙනවා පළවෙනි ස්පීඩ් එක. ඉතින්ට කරන්ට් එක ඉන්න ඕන. දැන් රිමෝට් එක ඔෆ් කරාම ඔෆ් වෙනවා, ඔන් වෙනවා. දැන් මම මාරු කරනවා දෙවෙනි ස්පීඩ් එකට ආවට පස්සේ පළවෙනි එක ඔෆ් වෙලා දෙවෙනි එකට එන්න ඕන. ඊට පස්සේ ආයි තුන්වෙනි ස්පීඩ් එකට මාරු කරා. ඊට පස්සේ දෙවෙනි එක ඔෆ් වෙලා තුන්වෙනි එකට ඔන් වෙන්න ඕන. මේ කොනේම තියෙනවා මෝටර් එකේ neck එකේ තියෙන මෝටර් එකක් තියෙනවා. neck මෝටර් එකට තමයි මේ තුන්වෙනි එක තියෙන්නේ. තුන්වෙනි එක ඔන් කරන්න මෙන්න මේ යටම තියෙනවා බටන් එක. මේ බටන් එක ඔන් කරාට පස්සේ තුන්වෙනි එක ඔන් වෙනවා. ඒක ඔන් ඔෆ් කරන්න වෙනම පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන මෝටර් එකක ස්පීඩ් 3ක් තියෙනවා. ඒ ස්පීඩ් 3ේ වයර් 3 ගෙනල්ලා 1 2 3 කියන විදිහට ස්පීඩ් 3 සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට මේ මෝටර් එක ගත්තොත් එහෙම මේ තියෙන මේ මෝටර් එකේ ස්පීඩ් 3ේ වයර් 2 ස්පීඩ් 3 1 2 3 කියන ස්පීඩ් 3 ඒ වයර් 3 ගෙනල්ලා මේ 3ට සම්බන්ධ කරනවා. ඊට පස්සේ neck motor එකකින් එන වයර් එකක් neck motor එකකින් එන වයර් එක මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඔයාලට ඊට පස්සේ මෝටර් එකේ සම්පූර්ණ කොමන් ලයින් එක, ඒ කියන්නේ neck motor එකේ කොමන් එකත් ෆෑන් motor එකේ කොමන් එකත් දෙකම එකතු කරගෙනලා මෙන්න මේ පොයින්ට් එකට සම්බන්ධ කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ෆෑන් කන්ට්‍රෝල් සර්කිට් එක වයර් කරන්නේ. ඔයාලට කීබෝඩ් එකක් තියෙනවා. මේ කීබෝඩ් එක නෝත් ඔපරේට් කරන්න පුළුවන්. ඒක නිසා ලේසි ඔයාලට මේ සර්කිට් එක සම්බන්ධ කරන්න. මොකද අනිත් ඒවාට වඩා මේක අලවන්න සයි තමයි ලැස්ති කරලා තියෙන්නේ මේ සර්කිට් එක. ඔයාලට මෙතනදී ස්ලීප් කියන්නේ ස්ලීප් ටයිම් තියන්නත් පුළුවන්. මේ ඔප්ෂන් එක දීලා තිනවා. ඕමන පැය 4ක් වෙනකන් ඔයාලට මේක ඔෆ් වෙන්න හදන්න පුළුවන් විදිහට තමයි මේ සර්කිට් එක ලැස්ති කරලා තියෙන්නේ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඕන. අද අපි එක කතා කරේ යුනිවර්සල් ෆෑන් කන්ට්‍රෝල් සර්කිට් එකක් කොහොමද වයර් කරන්න කියලා. මේ සර්කිට් එක වලට itecelectronic.lk කියන වෙබ්සයිට් එක හරහා මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම පහළ තියෙන WhatsApp නම්බර් එකිනුත් ඔයාලට WhatsApp මැසේජ් එකක් දාලා නිවසටම ගෙන්න ගන්න පුළුවන් කියලා මතක් කරනවා. සුබ දවසක් හැම දිනාටම iTech Electronic සිංහල channel එකත් එක්ක එකතු වෙලා හිටියට.